හිතන්නේ දැන් අපි දැක ප්‍රේෂණ ජනවාරි මාසෙදී වැඩි වෙලා තියෙනවා. කියන්නේ 2000 කියන්නේ ඊට ඉහළ ඊට පෙර ජනවාරි මාසයට සාපේක්ෂව 68%කින් විතර. සමහරු කියනවා මේ ප්‍රේෂණ වැඩි උනේ 312,000ක් විතර දෙනෙක් ගිය වසරේදී රට හැරලා ගියා ඒගොල්ලෝ ලැබපු මුදල් වලින් කියලා. හැබැයි ඔබගේ තක්සේරුව සහ ඔබගේ අදහස මොකක්ද මේ පිළිබඳව? අත වශයෙන්ම ප්‍රේෂණ අපි බැලුවොත් ප්‍රේෂණ අඩු වුණේ මොකද කියලා දැන් 2022 වසරේ 21 වසරේ ඉඳලා ප්‍රධාන වශයෙන්ම ප්‍රේෂණ බැංකු ක්‍රමය තුළින් එන ප්‍රේෂණ. ප්‍රේෂණ මං කියන්නේ ප්‍රේෂණ හම්බුණා කොහොමද අපිට? ප්‍රේෂණ බැංකුව තුළින් එන ප්‍රේෂණ අඩු වීම ප්‍රධාන හේතු වුණේ 2021 වසරේ ඉඳලා අපේ විනිමය පාත්‍ය 203 කියන එක දැන් ෆික්ස් කරන් හිටියා. එතකොට එහෙම තියෙනකොට අර පිට වෙළඳපොලෙන් බැංකු ක්‍රමයෙන් පිටද 240 50 60 අර බ්ලැක් මාකට් ප්‍රීමියම් කියන එකක් වෙනමම බැංකු ක්‍රමයෙන් පිට තමයි සම්පූර්ණයෙන් වෙළඳාම සිදු වුණේ. දැන් සමහර ආනයන කරන අය ඕපන් account තියාගෙන බැංකු ක්‍රමයෙන් පිට තමන්ගේ දරුවෝ විශ්වවිද්‍යාලයක පිටරට ගන්නවා. ඒ ක්‍රමය තුළ 203 මේ බැංකු වල මුදල් නැහැ. බැංකු ක්‍රමයෙන් පිට 256 ගන්නවා. එතකොට වෙනමම වෙළඳපොලක් මේක නිර්මාණය වෙලා තිබුණා. ඉතින් අපේ මූලිකම දේ තමයි අපි දැක්කේ මේක පාලනය කරන්න ඒ අවශ්‍ය ප්‍රේෂණ අවශ්‍ය දේවල් පාවිච්චි කරන විදිහට බැංකු ක්‍රමය තුළ ගන්නන. මුලින්ම අර එළියේ තියෙන ඉන්ෆෝමල් කියන්නේ ඒ අවිධි වෙළඳපළ පාලනය කරන්න. ඒකට මූලික හේතුව තමයි අර අපි තිබුණ ඕපන් එකවුන්ට්ස් කියන එක. අනිත් එක ඕරන්ට් වැඩිය ඉල්ලීම ආනය වලට. එතකොට ඒ දෙක පුළියනුපාතය වැඩි කිරීම යම් කිසාකාරක ආනය යම් කිසා සීමා පැටලීම වෙලාවේ ඊට අමතරව ඕපන් එකවුන්ට් කියන එක තහනම් කළේ තියෙන මාර්ගය වැහිම තුළින් යම් කිසාකාරයක ඒ වෙළඳපළ අක්‍රිය කරන. අක්‍රිය කරන අපි ඇත්තටම බලලා තියෙනවා දැන් අර දැන් බැංකු ක්‍රමයේ තියෙන මුදලයි අර හවලුන්ඩියල් කියන ඉන්ෆෝමල් අපේ මනි චේන්ජර්ස් ලාගේ යන මුදල අතර කිසිම වෙනසක් නැහැ දැන්. ඕක දැන් අප්‍රේල් මැයි අපි මැයි මාසෙන් තමයි යම් කිසාකාරයක ඕක අපි පාලනය කරන්න පටන් ගත්තේ. එතකොට අපේ 370 විතර තියෙනකොට වෙළඳපළ බැංකු ක්‍රමය තුළ 400-410ට මේ එක්ස්පෝර්ටර්ස්ලා රිමිටන්ස් කරන අය පුරුදුලා තිබුණා පිළියම විකුණන්න. ඒකෙන් ඒගොල්ලන් වරදන්නේ මොකද එහේ මාකට් එකක් තියෙනකොට ඒගොල්ලෝ නිතරම යොමු වෙන වැඩිපුර මුදලක් අතර ලැබෙනවා තමයි. නමුත් ඒ මාකට් එක තමයි අපි දැන් අක්‍රිය කරාට පස්සේ මේ ඒක තමයි එක ප්‍රධාන හේතුව. දෙවෙනි හේතුව ඔබතුමා කියපදි අර වැඩිපුර අය රට ගියපු නිසා ඉවන්නත් පුළුවන්. නමුත් මම දකින්නේ ඒ අය ගියට ගිහිල්ලා ටික කලක් යන ඉස්සාර වෙලා යම් ශාකාරය වෙලා දලියම් පටන් ගන්න. ඒතකොට ඒක නිසා තමයි බලාපොරොත්තු වෙන්නේ මේ වසර තුල ඊයගේ දායකත්වත් එක්ක මේ තියෙන දැන් 424-34 ගිහිල්ලා තියෙනවා. ගිය මාසේ දෙසැම්බර් මාසේ විශාල ගණක් ආවා. මේක දිගටම මේක වැඩි වෙයි කියන බලාපොරොත්තුවක් තියෙනවා. මොකද දැනටම ශ්‍රී ලංකාවේ වැඩ කරන ප්‍රමාණය ඒගොල්ලෝ එළියට ගිහිල්ලා වැඩවල ස්ථාවරද දෙපත්තට පස්සේ ක්‍රමානුකූලව ඒ වෙන මුදල වැඩි වෙනවා. ඊට අමතරව වෙන මුදල බැංකු ක්‍රමය තුළින් එවන්න දැන් හොඳ ක්‍රමවේදයක් තියෙනවා. ඊටත් අමතරව අර යම් කිසි ආකාරයක දිරිගින්නයක් කීපයකුත් දුන්නා විදේශ වණිජ කාර්යාලය තුළින් එහෙම මුදල් ලැබුවොත් බැංකු ක්‍රමය තුළින් යම් කිසි ආකාරයක අර ඉලෙක්ට්‍රික් කායකක් එනවා ගන්න හරි එහෙම නැත්නම් ඩියුටි පර්මිට් එකට අවශ්‍ය සහනයක් ඒ වගේ දේවල් තුනෙනුත් යම් කිසි ආකාරයක සහනයක් ඉන්සෙන්ටිව් එකක් තියෙනවා. ඒ අනුව ඒක නිසා තමයි අපි දකින්නේ එක වැඩිලා තියෙනවා. ඒක හොඳටම පැහැදිලිව පේන දේ තමයි අනිකුත් වෙළඳපළේ විනිමය පාදේ දැන් ශක්තිමත් වෙලා තියෙනවා. බැංකුව සහ පිට අතර සමහරවිට පිට තියෙන එක ලාභයි දැන් සමහරවිට. ඒක ඒ තරමටම මේ ඉල්ලුමක් නෑ දැන්. ඉතින් ඒක තමයි හොඳම දේ අපි දකින්නේ මේ ක්‍රමය තුළ. ඒක නිසා තමයි අපිට පුළුවන් වෙලා තියෙන්නේ ඒ ලැබෙන විදේශ විනිමය ප්‍රමාණය වැඩි වීම අනිත් එක සංචාර කර්මාන්තය. දැන් විශාල වශයෙන් සංචාරක වැඩිලා තියෙනවා. ඒ තුලනුත් අර මුදල් බැංකුව තුළට එනවා. ඒ තුලින් යම් කිසි ආකාරයක අපිට පුළුවන් වෙලා තියෙන අත්‍යවශ්‍ය දේවල් වලට විදේශ විනිමය දැන් හිටියක් නෑ. බැංකුවල විදේශ විනිමය අවශ්‍ය ප්‍රමාණයක් තියෙනවා. අපි අත් වශයෙන් මහ බැංකුවෙන් තිබුණ අපි අර මැන්ඩේටරි රිපර්චස් කියලා 35ක් අරගෙන ඒක විවෘද්ධ ගොඩක් මාස වෙයි මුදල අරගෙන එහෙම්මම තෙල් වලට අපි ලබා දුන්නා. නමුත් දැන් අපි ඒක නවත්තලා තියෙන්නේ. දැන් තෙල් වලට CPC එකට, ගෑස් වලට, කෝල් වලට, ඊට පස්සේ ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකේ, අත්‍යවශ්‍ය බෙහෙත් වලට සීලමු දේවල් වලට අවශ්‍ය විදේශ විනිමය දැන් මහ බැංකුවෙන් සපයන්නේ නැහැ. ඒක සපයා ගන්නේ බැංකු ක්‍රමයේ තුලින්. බැංකු ක්‍රමයේ තුල අවශ්‍ය ද්‍රව්‍ය ශීලතාවයේ අවශ්‍ය විදේශ විනිමය ඒ සපයා ගැනීම දැන් තියෙනවා. එතකොට අපේ ළඟ තියෙන අපි ගන්න මුදල අපි දැන් එකතු වෙනවා. ඒක නිසා තමයි මම කිව්වේ සංචිත මිලියන 20ක් වගේ අර ලික්විඩ් රිසෝස් කියන එක දැන් මිලියන 800 600 කට වඩා වැඩිලා තියෙන මේනකොට.